ඒ මාධ්‍යවේදීන්ට ඒ ඒ ඒ ඉල්ලීම කරුණා කරලා ඉටු කරන්න කියන එක තමයි අපි මේ වෙලාවේ කියන්නේ. මම මගේ කතාව කරුණා කරලා බාරු මඩ අහගන්නකෝ. ඔබතුමාගේ කරපු කාර්ය පිළිබඳව ගලු ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමා අද ඊයේ දිනේදීත් මාත් එක්ක සාකච්ඡා කරා. අද කණ්ඩායම් රැස්වීමේදී ගැන සාකච්ඡා කරා. අපි ගරු ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාට මමත් අපේ අධිකරණ අමාත්‍යතුමා තහවුරු වුණා. එතුමා එක්ක ඒ සියලු සංවිධාන අපි ඉදිරි කාල සීමාව තුළ හම්බෙලා දැනට අපට ගෙන එන්න පුළුවන් උපරිම මේ ගැළපෙන පනත මේක පනතක් කිව්වම සංශෝධන යථාකාලෙ එන්න පුළුවන්. එතුමාලාගේ ප්‍රායෝගිකව අත්දැක බැලීම් තුළ ඒ සංවිධානවලට ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා නම් අධිකරණ අමාත්‍යතුමාත් මමත් ඒ ගැන සලකලා බලලා අපි සංශෝධන ගෙනත් දෙන්නම්. ඒ පිළිබඳව මේ වෙනකොටත් අපි ඩලස් අලහප්පෙරුම ගරු අමාත්‍යතුමා දැනුවත් කළා තියෙනවා. මගේ වෙලාව මට ලබා දෙන්න මෙතුමා නිතර නිතර බාධා කරාමාට ගරු නාමල් රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාගේ මේ අදහස් කරුණාකරලා පිරිසුදු කතාවේදී අපේ ඒවත් එක කියන්න මේක නිතර දිගින් දිගට අපේ කතාවට බාධා කරන්න එපා. ඒකින්ද පොඩ්ඩක් පරිණත විදියට අපේ අර අධිකරණ ඇමතිතුමාගෙන් පොඩ්ඩක් ඉගෙන ගන්න. අධිකරණ ඇමතිතුමා ඒක නියඩව අපේ අදහස් විවේචනත් අහගෙන බලාගෙන ඒ පිළිතුරු කතාවේදී ලබා දෙනවා. ඔබතුමා හැම වෙලෙම පැනපැන මේ දෙන්න යන්න එපා. හරිද? කරුණා කරලා ඒකින්ද සද්ද වාගෙන පොඩ්ඩක් අහගෙන ඉන්නත් පුරුදු වෙන්න. ඒකින්ද කරුණා කරලා මේ අවස්ථාව බාධා නොකර ඉන්න. මේ වෙලාවේදී ඇත්තටම පොඩි කාලයක් මේ අපිට මේක මේ තව මාසයක් පරක්කු වුණා කියලා මේ රටේ තියෙන ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහනේ. හරිද? ඒකින්ද කරුණා කරලා මේ රටේ ප්‍රධාන ප්‍රශ්න තියෙනවා. මම අහන්න කැමති මේක දැන් 2019 මාර්තු මාසෙන් තිබ්බ. ඔබතුමා කොහෙද හිටියේ? ඇයි මේකට ඇයි අදහස ප්‍රකාශ කරේ නැත්තේ? ගරු සභාපතිතුමනි මාස අවුරුදු එකමාරක් පස්ස ගහලා ඉඳලා පනත පාර්ලිමේන්තුවට ගේන දවස කියනවා කල් දාන්න කියලා. මේක අසාධාරණයි. Honorable member, please continue. Please, I'm asking you, don't be biased. Please respect. I want to respect the මූලාසනයට ගරු කරන්න ඒක නැති කරගන්න එපා. මේ නිතර නිතර නාමල් රාජපක්ෂ නිසා නිතර නිතර නැගිටවන්න දෙන්න එපා. හරිද? ඒක වෙන 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 නාමල් හින්දා කරන්න දෙන්න එපා. හරිද? මේ ඒ කරුණා කරලා ඒ කටයුත්ත කරන්න දෙන්න. ඔබතුමා වෙන එකේ කරන්න ඕක දෙන්නේ නැහැ. නෑ ගරු සභාපතිතුමනි ඒක නිවැරදි කරන්න ඕනේ. නැත්නම් ඔබතුමාට හොඳ නැහැ. මගේ විෂය භාර අමාත්‍යවරයා විදියට ඩිබේට් එකේ ඕන වෙලාවක ඔබතුමාලාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්. ඒ හින්දා කරුණා කරලා මූලාසනයට චෝදනා කරන්න එපා. මූලාසනයට චෝදනා කරන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් මාධ්‍යෙ කතා කරගන්න. Thank you minister. Honorable member. This is to clarify. Honorable minister has the right to clarify during the budget. ඒ ගෞරවය රකින්න. කරුණා කරලා. හරිද? ඒක හින්දා කරුණා කරලා මේ අවස්ථාව ලබා දෙන්න. මේ 2016-17 වෙච්ච එකක් මේ වෙනකොට යන එක හොඳයි. තව මාසයක් 2016 ඉඳන් ඉන්න පුළුවන් නම් තව මාසයක් ඉන්න බැරි මොකද? ඒකින්ද මේ අවශ්‍යතාවය පිළිබඳව කරුණා කරලා අවධානය යොමු කරලා ඒ අයත් පිළිබඳව සාකච්ඡා කරලා මේක නිවැරදි කරන්න. තමුන්නාන්සේලාගේ අතේ තියෙන්නේ මේක. අපිට 3-2 බලයක් නැහැ. ඒක ඔබතුමාලාගේ අතේ තියෙන්නේ. ඔබතුමාලාට අවශ්‍ය දේවල් තියෙනවා.